ගරු පාටලි චම්පි රණවක මැත්තුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද දිනේ පසුගියදා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදල පිළිබඳව ඒ ඉදිරිපත් කරන ලද වාර්තාව පසුබිම් කරගෙනයි අපි මේ කතා කරන්නේ. අද අපි හැමෝම අහවල් කාලේ ගත්ත ණය නිසා තමයි මේ අර්බුදය ඇති වුනේ. අහවල් කාලේ ඇති වෙච්ච ණය නිසා තමයි මේ අර්බුදය ඇති වුනේ කියලා අපි එකිනෙකාට චෝදනා කර ගැනීමක් තමයි මේ කරගෙන යන්නේ. අපි 1998 දී පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් රටකට ඉහළට එස වුණා. ඒ නිසා දුප්පත් රටවලට ලැබෙන ණය ආධාර අපට ලබා ගන්න බැරි වුණා. එදා තමයි ආචාර්ය පී.බී. ජයසුන්දර රටේ අයවැය හිඟය පියවීම සඳහා ප්‍රථම වතාවට මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර අඳුන්වා දුන්නේ. ඉන් පස්සේ අපි දන්නවා අපිට ආධාර ලබා ගැනීම සඳහා විවිධ දීපාර්ශික රටවල් වල අඩුවක් තිබුණේ ජපානෙන් චීනෙන් කොරියාවෙන්. නමුත් අපි හදිසි තත්ත්වයන් යටතේ ඉතා විශාල වශයෙන් මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියන ඒවා අපි ලබා ගැනීමේ අර්බුදය තමයි මේ තියෙන්නේ. අපි මේ බව බොහොම පැහැදිලිව මේ ණය ගෙවීම පිළිබඳ අර්බුදය හොඳින්ම දන්න නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ට තව අවුරුද්දක කාලයක් තියෙද්දී කලින්ම ජනාධිපති වර්ණයට 2015 ගියේ. ඒ වගේම 2016 අද හුඟක් දෙනෙක් කියන මේ අර්බුදය අපි කලින් කිව්වා කියලා. නමුත් මම තමයි එදා නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට 2016 මාර්තු මාසෙදී ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය පිළිබඳ ඩෙට් සස්ටේනබිලිටි පිළිබඳව ඒ වාර්තාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව 2023 වෙනකොට බංකොලොත් වෙන්න යනවා. ඒ නිසා මේ පිළිබඳ නිසි ඇගයීමක් කරන්න කියලා ඉල්ලීමක් කරේ. ඒ අනුව සහ තවත් දත්ත පද්ධති අනුව ඒ රජය ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහට ඒ වගේම විශේෂයෙන්ම ආචාර්ය සරත් තමුණුගමට ස්තුතිවන්ත වෙනවා. අපිව ඒ අවස්ථාවේ බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එදා අපිට යන්න සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට. 2017 ජූනි වල ඉඳන් 2020 ජූනි දක්වා ඒ ව්‍යාපෘතිය තිබුණා. ඒකෙන් තමයි අපි බංකොලොත් භාවය මුදාගෙන සාමාන්‍ය තත්ත්වෙන් රට අරගෙන ගියේ විවිධ ගැටුම් මැද්දේ. මොකද වුනේ 2020 බලයට ආපු හැටියෙම 2019 ඒ රජය තීරණය කළා, ඒ ජනාධිපතිතුමා තීරණය කළා, ඒ රජයේ හිටපු උපදේශකින් තීරණය කළා මූල්‍ය අරමුදලට පයින් ගහන්න. අද ඔය කතා කරන වීර කාව්‍ය කියන, දේශමාමක කාව්‍ය කියන සියලු දෙනාම එදා උඩ දැම්මා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැලවිලා මේ රට ස්වෛරීව ඉදිරියට යනවායි කියලා කියන්නේ. ඒ වගේම 2020 මාර්තු මාසේ මුල සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දුන්නා. ඔබේ ණය අස්ථාවරයි, ඔබ බංකොලොත් වෙන්න යන්නේ කියන ඒ නිල පණිවිඩය ලබා දුන්නා. අද හුඟක් දෙනෙක් කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධ්‍යාංශ තොරතුරු ලැබිලත් ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ජනාධිපති, ඒ ආරක්ෂක ඇමති, ඒ ආරක්ෂක ලේකම්ල පොලිස්පතිලා ඒ සම්බන්ධයෙන් වග කියන්න ඕනේ කියලා. එහෙමනම් මේ රටේ මේ ලෝකයේ ණය ස්ථාවරත්වය පිළිබඳ තියෙන ආයතනය ලැබුණ ලදේ ලිපියට මොකද වුනේ? ඇයි ඒ පිළිබඳ වග කිය යුතු නිලධාරීන් ක්‍රියා නොකළේ කියන ගැටලුව එනවා. ඒ අපරාධය නිදහසෙන් පස්සේ මේ රටේ සිද්ධ වෙච්ච විශාලතම ආර්ථික අපරාධය තමයි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලිපිය නොතකා හැරලා අර ව්‍යාජ දේශමාමකත්වයෙන් ඉදිරියට යෑම. මෙවැනිම ලිපියක් මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස්ට්‍රුස් මැතිනිය එතුමිය අර විදිහටම නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ගෝඨාභය රාජපක්ෂ වගේ බදු ඉවත් කළා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට වගේ හොරෙන් ලියුමෙව්වේ නැහැ, විවෘතවම ලියුමෙරියා මහා බ්‍රිතාන්‍යයේ ඉතාම අර්බුදයක ඉන්නේ කියලා. දින කීපයක් ඇතුළත ඒ රජය පෙරළුණා. අලුත් රජයක් ආවා. ඒ අලුත් රජයට සිද්ධ වුණා පරණ බදු ගෙනල්ලා දැන් යන්තම් ඒ අර්බුදයෙන් ගැලවිලා ඉදිරියට යන්න. ඒතර මූල්‍ය අරමුදල එදා විවෘතව ප්‍රකාශ කළා නම් මං හිතන්නේ මේ රට මේ අර්බුදයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අද මේ ස්වෛරීත්වයේ ගිලිහිලා අපේ ස්වෛරීත්වයේ මූල්‍ය අරමුදලට බාර දීලා තියෙනවා. අපේ මූල්‍ය ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඉලක්කගත ක්‍රියාවලියකට අපේ ආර්ථික ස්වෛරීත්වයේ මූල්‍ය අරමුදලට බාර දීලා තියෙනවායි කියලා හඬ නගන සියලු දෙනා මතක තියාගන්න ඕනේ. ඒ තත්ත්වයට රට වැටුනේ, ඒ තත්ත්වයට රටේ ස්වෛරීත්වය බාල්දු උනේ
ඉතාමත්ම හිතුවක්කාරි දඩබ්බර ආකාරයට ආර්ථිකය මෙහෙවීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එනිසා එහි වගකීම පාස්කු ප්‍රහාරයට වඩා දහස් ගුණයක් වැඩි. ඒ වගකීම ඔවුන් බාරගත යුතු වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ වාර්තාවේ පිටු 150 ගානක වාර්තාවේ පැහැදිලි නිශ්චිත ඉලක්ක රජයට ලබා දීලා තියෙනවා. කාලයත් එක්ක ගැට ගැහිච්ච ඉලක්ක. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපගේ ප්‍රාථමික ශේෂය, ඒ කියන්නේ අපේ ආණ්ඩුවේ දිනදා ආදායම්, දිනදා වියදම්, ප්‍රාග්ධන වියදම් එක්ක ණය ගෙවීම හා පොලි හැර ඒ ප්‍රාථමික ශේෂය අපට සිද්ධ වෙනවා 2025 වෙනකොට ධන අගයකට ගෙනේන. ධන නිකං අගයකට නෙවෙයි, දල දේශීය නිෂ්පාදනයෙන් 2.3ක ධන අගයකට ගෙනේන්න. 1954න් පස්සේ ප්‍රාථමික ශේෂය ධන උනේ 2018දී පමණයි. දැන් මේක අපිට එල්ල වෙලා තියෙන නියෝගයක්. ඒ අනුව අපේ ආදායම් අපි වැඩි කරගන්න වෙනවා. අපේ වියදම් අපට පාලනය කරන්න වෙනවා. අපේ ආදායම 2026 වෙද්දී දල ජාතික නිෂ්පාදනයෙන් 15.3කට අපිට වැඩි කරගන්න වෙනවා. මතක තබා ගන්න 2019 112ක තිබිච්ච අපේ ආදායම 108ට වැට්ටුවේ ඒ නව ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරපු පිරිස විසින් තමයි. ඒ අර්බුදය ඇති කළේ එතනින් තමයි. මේ අර්බුදය පටන් ගත්තේ, ට්‍රිගර් වුණේ ඒ අපිව පහළට රේටින් ආයතන දාන්න පටන් ගත්තේ. එහෙනම් නැවත අපිට මේ 15.3ට යන්න කියලා තියෙනවා. අපේ වියදම 19.4 තියාගන්න කියලා තියෙනවා 2026 වෙනකොට දල දේශීය නිෂ්පාදනය. මේක ඉලක්කය, ඉතාම අපහසු ඉලක්කය. ඊළඟට දල දේශීය නිෂ්පාදනයට අපේ ණය බරදරන සමස්ත ණය බරදරන අනුපාතය 2028 වෙනකොට 196 කරගන්න කියලා තියෙනවා. මේකත් ඉතාම අසීරු ඉලක්කයක්. ඒ වගේම අසීරුතම ඉලක්කය තමයි මේ දල මූල්‍යනේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දීලා තියෙන නියාමනය. ඒ කියන්නේ අපි කියනවා gross financing need එක. මේ gross financing need එක, එහෙම නැත්නම් දල මූල්‍යනේ අවශ්‍යතාවය ඉලක්කය කීයද? දල දේශීය නිෂ්පාදනයෙන් 113යි. ගිය අවුරුද්දේ කීයද? ගිය අවුරුද්දේ මේක 132යි දල දේශීය නිෂ්පාදනය. කොහොමද මේ දල මූල්‍යනේ අවශ්‍යතාවය සැකසීලා තියෙන්නේ? පළමුවෙන්ම භාණ්ඩාගාර බිල්පත්වල බර 2022 තිබුණා 116ක්. ඒ වගේම ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරවල බර තිබුණා 108ක්. ඔය ISB ඇතුළු සියලුම ණයවල බර තිබුණා 107ක්. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ ශේෂයේ ඍණාගයක් නිසා ඒකේ බර තිබුණා 101ක්. එහෙම තමයි හැදුනේ. දැන් මේ 132 113 බවට පත් කරීමට මොනතරම් අභියෝගයක් තියෙනවද? එහනුව ඉලක්ක දීලා තියෙනවා 2024දී 17.9 කරන්න, 2026දී 15.9 කරන්න, ඊට පස්සේ 13 කරන්න. මොකද්ද මේ දල දේශීය මූල්‍යනේ අවශ්‍යතාවයේ 113 කිරීමේ, දල දේශීය නිෂ්පාදනයේ 113 කිරීමේ පිටිපස්සේ තියෙන බරපතල කාරණේ? ඒ කාරණේ තමයි ඉතාම පැහැදිලිව මෙතෙක්කල් රජය අපිට කිව්වේ දේශීය ණය තියෙනවා ගරු මුලාසනාරුඬ මන්ත්‍රීතුමනි ට්‍රිලියන 12.3ක්. මේ පසුගිය වසරේ අපි නොගෙවපු ණයත් එක්ක තව ඩොලර් බිලියන 3ක ණය අපිට එකතු වෙලා තියෙනවා. එතකොට මේ ට්‍රිලියන 12.3ක දේශීය ණය ගැන මොකද කිව්වේ? මොනවද මේ මූලයන්? ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල. ඒ වගේම අපගේ විශේෂයෙන්ම අපේ වැඩ කරන ජනතාවගේ 26 ලක්ෂයක් ගිණුම්, ඒ වගේම අතීතයේ සේවය කරපු වැඩ කරන ජනතාවගේ 80 ලක්ෂයක් ගිණුම් තිබෙන අපගේ සේවක අර්ථ සාධක අරමුදල් දෙක EPF ETF වල සල්ලි. එතකොට අපේ පුජ්‍යලික මිනිස්සු රුපියල් වලින් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර අරගෙන එතන ඔවුන් ලබා කරලා තියෙන ඒ අනතුරුදායක ආයෝජනය. මේ ඔක්කොම තමයි මේ ඩොලර් රුපියල් ට්‍රිලියන 12.3ක තියෙන්නේ. දැන් මොකද කියලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්? ඒ අර කියන දල මූල්‍යන අවශ්‍යතාවයේ 113ට ගේන්න නම් මේ දේශීය ණය අනිවාර්යයෙන්ම යම් ආකාරයකට කපා හරින්න වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියලා තියෙනවා, රීප්‍රොෆයිලින් ඔෆ් ඩොමෙස්ටික් ඩෙට්. ඒක ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවට ක්‍රමයක් හැටියට තියෙන්නේ මොකද්ද? මේවා කල්ලිකුත් වෙන දිනය දශක ගානකින් එහාට දැමීම විතරයි තියෙන්නේ. ඒ අනුව EPF ETF ධාරීන්ට, ඒ වගේම බැංකුවල තැන්පතු කරුවන්ට ඉතාම අපහසුතාවයට පත් වෙන නිසා මේක රතිඤ දාලා මේක ගෞරවනීය අවස්ථාවක් හැටියට සලකන්න බෑ. නමුත් තිබිච්ච තත්ත්වයේ හැටියට මේ මූල්‍ය අරමුදලේ ලැබිච්ච අපකරය, ඒ ඩොලර් මිලියන 330 නෙමෙයි, ලැබිච්ච අපකරය
අපට හුස්ම ගැනීමට අලුතෙන් ගමනක් යාමට ඉඩකඩ සපසන දෙයක්. ඒ නිසා මේකට පහර දෙනවා නම් කවුරු හරි ඒ අය ඇත්ත වශයෙන්ම මේ රටේ විරුද්ධකාරයෝ. මේක ඇත්ත වශයෙන්ම මෙතනින් ඔබට ගෙනියාමයි තියෙන. ඒ අනුව ඉදිරි කාලයේදී අපිට සිද්ධ වෙන ලොකුම දේ තමයි ඊළඟ 6 මාසෙදී විදේශීය ණය ප්‍රතිව්‍යවගතකරණය කිරීම. ඒකට සීමාවක් පනවලා තියෙනවා. ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද? දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ ක්‍රියාවලියකට ඇතුල් වීම. ඒ නිසා අප ඉදිරියේ තියෙන අභියෝග ඉතාම වැඩි. කාලය මම නිතරම කිව්වේ මහගිරි දඹ නගින්න දැනුයි පටන් අරන් තියෙන්නේ. මේ තාක්කල් අපි ආවේ දුෂ්කර ගමනක. මේ තත්වයෙන් රට ගලවා ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් මිසක් මේ පාක්ෂික ප්‍රයත්නයකට මේක සිදු කරන්න බෑ. ඒ වගේම මේ අතරතුරේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් දූෂණයට වැටබැඳීමත් ඒ වගේම රටේ අනාගතය සඳහා අපේ විශේෂයෙන්ම තරුණ පරපුරේ විශ්වාසය මේ ක්‍රියාමාර්ගයට ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. වැඩ කරන ජනතාව ප්‍රමුඛ එහෙම නැත්නම් මේ ප්‍රතිසංස්කරණ අසාර්ථක වෙලා ග්‍රීසිය වගේ ග්‍රීසිය IMF එකේ ණය වලටත් පොළු තිබ්බා. ආජන්ටිනාව IMF එකේ ණය වලටත් පොළු තිබ්බා. ඒ වගේ තත්වයකට පරිවර්තනය නොවි අපට මේ ගමන් මඟ යාවේ. කාලය අවසාන කතාවස බොහොම ස්තුතියි ගරු නාලක්.